උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දියණිය ඇතුළු පවුලෙහි සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ ලබා දී තිබෙනවා උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ ජනවාරි මාස 10 වන දින 84 වන ජන්මදිනයේ යෙදුණු සුවිනීතා කුමාරපෙරුම ආදරණීය මෑණියන්ට ආශිර්වාද පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා මේ උතුම් ධර්ම දානෙන් ජනිත වන්නා වූ පුණ්‍ය මහා කුසලයෙන් ආදරණීය මෑණියන්ට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සැලසේවා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා පෞලේ පරලෝ සැපත් සියලුම ඥාතීන්ට මේ උතුම් කුසලානිශංසය අනුමෝදන් වේවා භව ගමන සුවපත් වී ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් සුජීවත්ව සිටින පෞලෙහි සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ උතුම් ධර්ම දාණය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමං කහම් භික්ඛවේ අපමාද පලං සම්පස්සමානෝ තේසම් භික්ඛෝ නම් චසු පස්සායතනේසු අපමාදේන කරණීයන්ති පදමීති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පෞලියයි ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අප නැරඹීම සඳහා ඉඩ අවකාශ සලසා ගත්තා වූ ලක්වාසීලෝ වාසී සදහැවර පින්නතුනි අනුග්‍රහක බවතුන් අපට නිවන් මගට උපනිශ්‍රණ පරිදි කැමැති ධර්ම දේශනාවක් කරන්නයි කියන විවෘත ආරාධනාව සපයා තිබෙනවා. අපට සවන් දෙන ඔබ දන්නවා එවිට මා ළඟ තිබෙනවායි කියලා දහම් පෙළවල්. මේ පෙළවල් වල ඊළඟ එකක් තමයි ඊට පස්සේ පැහැදිලි කරන්නේ. මේ අංගුත්තර නිකායේ චතුක්ක සංගති නිකායේ චතුක්ක නිපාතයයි. මේ දේහ දේව දහවග්ගේහි පළවෙනි සූත්‍රය හෙවත් දෙව්දහනුවරදී භික්ෂූන්ට වදාළ දේශනාවක්. භික්ෂූන්ට වදාළ දේවල් ඇයි ගිහි අපට කියන්න කියලා හැම හිතන්නේ නැතිව එතන ඉතින් භික්ෂුන් වහන්සේලා විතරක් ඉන්නේ ඇති. මට කියවල බලනකොට තේරෙනවා උන්වහන්සේලාට තිබෙන ගැටලුවත් ඔබට තිබෙන ගැටලුවත් දෙකම එකක්. උන්වහන්සේලාට තිබෙන ගැටලුව විසඳගන්න ඕන ආකාරයේ බුදුරජාණන් වහන්සේට වදාළ දෙය මේ දහම් පෙළ ගැලපෙන ඕනෑ කෙනෙකුට එදා අද ඉදිරියට හැමදාටමත් අලංගුයි. ඊළඟ බුද්ධෝත්පාදයක මිනිසා උපදින්නේ මේ විදිහට ඇස්කක් නාසය ඇතුව නම් එදාටත් ඕකමයි වළංගු වෙන්නේ. පරිණාමීදී වෙනස් සත්‍යයක් හැදී දන්නේ නැහෙනි. එහෙම නැත්නම් මේ විදිහ නම් මේ මම මතක් මතක් කරන ලෝකෙට ඇවිදින් ලෝකෙත් එක්කලා සම්බන්ධතා ඇති කරගන්න ගිහින් හදාගත්ත වැටුන අමාරුවකින් හදාගත්ත නෙමෙයි වැටුන අමාරුවකින් ගොඩේ ගන්න බැරුව ලෝකයා දඟලනවා. මේකට විසඳුම් ඉතින් විවිධ අංශයෙන් ඉදිරිපත් කරනු ලබනවා. සමාජයේ විසඳුම්, ආර්ථික විසඳුම්, අධ්‍යාපන විසඳුම් ආදී කොට ඇති. නමුත් ප්‍රතිපලය සියට සියක් සාර්ථක වෙන්නේ නැහැ. සියට පහක්, දහයක්, පහළොවක්, විස්සක් ලෞකික ප්‍රතිඵල ලැබුණාම ලෝකෝත්තර ප්‍රතිඵල ඉදිරිපත් කරන්න පුළුවන්. සමතෙක් බුදුවරයෙකුට පෙර ආත්ම ලෝකෙ හිටියේ නැහැ. බුදුවරයෙක් තමයි ඒක ඉදිරිපත් කරන්නේ. අනතුරුව බුදුන්ගත් මග හෙළි කරනවා නම් පමණක් මේ විසඳුම ලබා දෙන්න පුළුවන්. මේකයි ඉතා වැදගත් දහම් කරුණක් මම දකින නිසා තමයි මේක ගත්තේ. මේ පොත්වල දහස් ගණන් ධර්ම දේශනා තිබෙන්නේ. අපි සේරම පාහේ කියවලා තිබෙනවා. සරල තැනකට අවශ්‍ය නම් සරල දෙයක් කියන්න, ගැඹුරු තැනකට අවශ්‍ය නම් ගැඹුරු දෙයක් කියන්න, ඒ වගේම ඉදිරිපත් නොකළ දේශනාවක ගැඹුරු පැහැදිලි කරන්න අපට හැකියාව තිබෙනවා. එනු මේ
බුදුන් වහන්සේ වදාරලා තිබෙන කාරණය ඔබ අවධානයට යොමු කරන්න. ඒකට හේතුවක් තිබෙනවා. මේ උන්වහන්සේ සඳහන් කළ භික්ෂුන් වහන්සේලා ඔක්කොටමත් තිබෙන්නේ දොරවල් 6. ඔබටත් තියෙන දොරවල් 6නේ. මේ දොරවල් 6 බුදුන් හමු නොවු මිනිසුන්ගේ කාර්යභාරය සහ දුකින් මිදලා ජීවත් වෙන්න කැමති නම් බුද්ධාවාදී කාර්යභාරය කුමක්ද කියන එක තිබෙන්නේ. ඔබටත් ඒ ආයතන 6 තිබෙනවානේ. එතකොට බුදුන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් පළමුව පෙන්නනවා. නාහං වික්කවේ සබ්බේ සංඤේව වික්ඛෝ නම් චසුපත් පස්සායතනේසු අපමදී කරණියන්ති වදාමි. මම මහණෙනි හැම දිනාටම මේ ආයතන හයෙහි අප්‍රමාද වෙන්න ඕන කියලා කියන්නේ නැහැ. ඒක සිංහල තේරුම එහෙමයි. ඒ හේතුව හැම දිනම ස්පර්ශ ආයතන තුළ පමා නොවි කටයුතු කළ යුතුයි කියලා කියන්නෙත් නැහැ. ඒකේ තිබෙනවා කිසියම් ආකාරයක වෙනසක්. පාලිය අපි අතහැරලා කියමුකෝ. ඒ භික්ෂුන් අතර අරහත්තු කෙලස් බැහැර කළ බඹසර වැස්ස නිමා කළ යුතු දේ කරන ලද කෙලස් බර බැහැර කර පිළිවෙලින් මගපල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කළ බවන්දනයන් සය කළ මනා අවබෝධයකින්ම කෙලසුන්ගේ නිදහස් වූ භික්ෂුන් ඉන්නවා. අවන් අන්න ඔවුන්ට ස්පර්ශ ආයතන තුළ ආය පමා මේ නොවි කටයුතු කරන්න කියලා කියන්නේ. මොකද ඒකට හේතුව මොකක්ද? ඔවුන් විසින් අප්‍රමාදීව කරගෙන තියෙන්නේ ඔවුන් ප්‍රමාද වෙනවා කියන එක සිදුවන අය නොවේ. කතං කරණියන් ආපරං ඉත්තත් ඇද ඔවුන් කළ යුතු කියලා කරලා තිබෙන්නේ. ඔබට ඕන නම් මේ මං සිංහලෙන් කියපු ටික පාලිනොත් කියන්නම්. ඒතේ භික්කවේ භික්කු අරහන්තෝ කීනාස ආවසිතවන්තෝ කරණී කතකරණීයා ඕහිත බාරා අනුපත්ත සදත්තා පරික්ඛීන භව සංඥා සංයෝජනා සම්මදඤ්ඤා විමුත්තා තේ සහම් භික්කවේ භික්කෝ නං චසුපස්සායතනේසු න අප්පමාදේන කරණියන්ති වදාමි තං කිස්ස හේතු තං තේ සං අප්පමාදේන අබ්බහං තේ පමජ්ජතු. ඒගොල්ලෝ හයෙන් කරන්න ඕනේ වැඩේ කරලා ඉවරයි. අන්න අනිත් අයට බුදුන් වහන්සේ කරලා නැති නිසා කරන්න වැඩක් පෙන්නනවා. ඔබටත් ගෞතම සාසනය තුළ නිවිසනසී ජීවිතයක් ගත කරන්න ඕන නම් මේක සලායතන වර්ගයේ ආයතන හයේ මුල් කොටගෙන ඔබ අතින් වුණ වරදක් තියෙනවා ඒක ආපහු නිවැරදි කරගන්න කරන්න වැඩක් තියෙනවා. බලමු මොකද්ද කියලා. එතකොට මේක මේ ඒචකෝ භික්කවේ භික්ඛු කියන පදයේ මම ඊට පස්සේ ඔබ සඳහා අර්ථයෙන් ගන්නවා. අපි හොයන හැම දිනා සඳහාම කියන අර්ථයෙන් ගන්න වෙනවා. මොකද මේ මතේම සමාජය පැතිරලා තියෙනක මහත් විනාශයක්. මේක කැලේට ගිහින් තනියෙන් හදන්න ඕන මහනුවණෙන් පස්සේ කරන්න වඩක් කියන ආකල්පයක් සමාජය පැතිරලා තිබෙනවා. නැහැ. තේරෙන අපටයි තේරෙන්නේ කැලේට යාමක් ආරම්භ වුණේ බුදුන් වහන්සේ පෙරාතුව මගහැරලා ඉන්න. උන්වහන්සේ කැලේටම යන්න ඕන කියලා ඉල්ලපුවම දේවදත්ත කැමති කෙනෙක් නැත්නම් ගියාවයි කියලා වදාලා ඇරුණාම අනිවාර්ය කළේ නැහැනේ. ඒ වගේම යනවා නම් යන්න කිව්වා. ත්‍රිවිධ විතර්ක හඳුනා ගන්න පුළුවන් අය නැත්නම් යන්න එපයි කියලාත් කිව්වා. ඒ මොකද එහෙ ගිහින් ආපහු සිය දිනසා ගන්න වතුරට පනින්න එලි ළඟරෙන්ඩ එහෙම ඉඩ තියෙන නිසා. මොකද ඒ ත්‍රිවිධ විතර්කනේ මේ සමාජය ඔක්කොම පිස්සෝ හදන්නේ. ඒක දරා ගන්න අවශ්‍ය සතිය ඉගෙන ගත්තා නම් එහෙ ගිහින් හදන්න පුළුවන්. තේරුම් ගත්ත පුද්ගලයාට එහෙට වඩා කරුණු මෙහෙ හමු වෙනවා. හමු වීමේදී හදා ගන්න කටයුත්ත තේරුම් ගත්ත පුද්ගලයාට වඩා මෙහෙ පහසු වෙනවා කියලායි අපි දකින්නේ. තේරුම් ගත්ත අය වශයෙන් අපි මෙහෙම කියන්නේ. ඒ නිසා ගෘහස්ත ජීවිතය ගත කිරීමේදී හෝ නැත්නම් සම්මත ගිහි පැවිදි දෙකේදී අදාළ ශික්ෂාපද හෝ ගමන් යෑමේ හෝ ආහාර ගැනීමේ වෙනස්කමක් තිබෙනවා. මතක තබා ගන්න. ඒ සම්මුතියන් කියන්නේ ඒක තමයි. ඒ සම්මුතියන් තුළ හිටියයි කියලා ඔක්කොටම තියෙන දොරවල් 6. මේ දොරවල් 6 පස්සායතන ආනි කියන එකේ තේරුම ටිකක් ගැඹුරු එකක්.
ඒක අන්න ඒක ඔබ විසින් හදාගත්ත දෙයක් කරනම ලෝකේ තියෙන දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බැරි තාක්කල් මේ ඇහැට හම්බ වෙන එක පස්ස කී කියා ඉඳී හැමදාම. එනිසා අපි ඒක හොයා ගන්න බලමු. මම මේ දුරට කස් සිංහලෙන්ම කියන්නම්. එතකොට ඒ නිසා මොකද පාලි ගන්නවට වඩා මට කරුණු පැහැදිලි කරන්න කාලය වුණ නිසා යමෙක් ඉන්නව ඔවුන් තාමත් හික්මෙනවා දුකින් නැත විඳලා නැහැ අරහත්ත්වයට පත් වෙලා නැහැ හැබැයි නිවීම පතමින් වාසය කරන්නේ අන්න ඒ අය නම් ස්පර්ශ ආයතන හය තුළ පමා නොවිය යුතුයි කියලා කියනවා ඒකට හේතුවක් තියෙනවා ඇසින් දත යුතු මනාපවුත් අමනාපවුත් රූප තියෙනවා කනින් දැනගත යුතු මනාපනුත් අමනාපවුත් ශබ්ද තියෙනවා නාසයෙන් දැනගත යුතු මනාපවුත් අමනාපවුත් ගන්ධ තියෙනවා දිවෙන් රස මනාපමනාප කයින් පහස මනාපමනාප සිතින් පොට්ටබ්බ මනාපමනාප එහෙම තියෙනවනේ නේ හා මෙන්න මෙතන තියෙනවා වෙනස සදහම් හඳුනා නොගත් භික්ෂුහෝ භික්ෂුණී උපාසක උපාසිකා මෙන්න මේ මනාප අමනාප විසින් ඔහුගේ සිත යටත් කරගෙන තියෙන්නේ එද අපි එකට කියනවා මේ සන්තිවික්කවේ චක්කවිඤ්ඤය අරූපා මනෝමරමාපි මනෝරමාපි අමනෝරමාපි තස්යස්ස පුස්සත්ත පස්ස චිත්තං පරිදායතිට්ඨಂತಿ අන්න ඔබට වෙන දේ මේ පෙන්වන්නේ ඔබ හමු වෙනකොට ඔබේ සිත මේකට යටත්ම වෙලා යනවා නමුත් තේරුම් ගත්ත භික්ෂුන් වහන්සේලා ගැන කතා කරනවා උන් එයින් උන් වසඟ වෙන්නේ නැහැ යටපත් කරගන්නේ නැහැ සිතින් යට නොවී ඉන්න නිසා පටන් ගත්ත වීරියෙන් යුක්තව අපි එකට කියනවා චේතසෝ අපරියානාදා ආරද්ධං හෝති වීරියං ඒ මෝඩකමෙන් මිදෙන්න පටන් ගත්ත වීරියකින් යුක්තව ඉන්නවා අසල්ලීනං ඒ කියන්නේ කම්මැලිලා ඇකිලිලා යන්නේ නැහැ සිහිය පිහිටලා තියෙන්නේ මේ ධර්මයේ ඉගෙන ගත්ත භික්ෂුවක් සම්බන්ධයෙන් මේ කතා කරන්නේ මම ඒක ඉගෙන ගත්ත නොගත් ඉගෙන ගත්ත සහ අනුගමනය කළ යුතු කියන අර්ථයෙන් පැහැදිලි කරන්නයි මේ ටිකක් ගන්න ඈ එතකොට ඒ බඳු පුද්ගලයෙකුට අප්‍රමාද වීමෙන් ලබන ඵලයේ මේ මොහොතේම දකිමිනුයි ඉන්නේ ඒ භික්ෂුව විසින් ස්පර්ශ ආයතන හය තුළ අප්‍රමාද කටයුතුයි කියලා කදිතයි කියලා කියනවා. හරි. දැන් අපි යන්න ඕන පළමුව මේ ස්පර්ශ ආයතන තුළ ප්‍රමාදය. දැන් ස්පර්ශ ආයතන තුළ අප්‍රමාදයේ සංකූර්ණ කරපු අයට කියන තම තමයි අර මේ නිකලස් රහතන් වහන්සේලා කියලා කියන්නේ. ස්පර්ශ ආයතන තුළ අප්‍රමාදයේ කරමින් ඉන්න ප්‍රවිෂ්ඨ වුණායට තමයි ආර්ය ශ්‍රාවකයෝ නැත්තම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සදහම් වටහාගෙන මාර්ගය ගත්තාය කියලා කියන්නේ. එහෙම ස්පර්ශ ආයතන ගැන දන්නේ නැතුව પરම්පරාවෙන් ආපු නිසා හරි කවුරු හරි කියලා දීපු නිසා හරි නිවන කියලා එකක් විශ්වාස කරන නිසා හරි නැත නිසා හරි බෞද්ධ ලේබලයක් ගහගෙන පිම්පව් දෙකටම සම්බන්ධ වෙලා අනාගත බුදුහාමුදුරුව නිවන් ලබා දෙනකන් කම්මැලිකමට අතපය අකුලගෙන ඉන්න අයට තමයි මේ පාරම්පරික බෞද්ධයෝ නැත්තම් උපැන්න සහතික බෞද්ධයෝ කියලා කියන්නේ. ඔවුන්ට මේ ලබාගත් ජීවිතයේ ශන සම්පත්තියක් ලැබිලා තිබෙනවා ප්‍රයෝජන ගන්න. ඒක මේ මොහොතේ කරන්න ඕන කාරණයක් කියන එක දන්නේ නැති නිසා ඔන්නෙන් පිනට ලැබෙන නිවනක් හරි කවුරු හරි ලබා දෙන නිවනක් හරි නිවන කියලා පුරයක් හරි මරණින් එහා පැත්තේ තියෙන එකක් හරි බලාපොරොත්තු වෙනා මේක පෙන්වන්නේ මේ 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 මේ
ඉමංකවහම් භික්කවේ අප්‍රමාද ඵලං සප්පා සම්පස්සමානෝ අප්‍රමාදේ ඵලේ ඒ මොහොතේ දකින්නවා කියලානේ පෙන්නන්නේ. අප්‍රමාද වීමේ ඵලේ පස්සේ නෙමෙයි, ඒකයි ධර්මයේ සවාක්කහත බව කියලා කියන්නේ. ප්‍රමාද වීමේ ඵලේ නම් මේ මොහොතේ සහ කර්ම විපාක වශයෙන් මෙලෝ ජීවිත මේ ජීවිතය අවසානයත් සංසාරයටත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අප්‍රමාදේ ඵලේ ඒ මොහොතේම ලැබෙන අමෘත ඵලයක්. දැන් සවැරුම් පස්ස ආයතන කියන්නේ මොකද්ද? ඔබටත් ලැබිලා තියෙනවා නේද ලෝක ජීවත් වෙන්න දොරවල් 6ක් තිබෙනවා. ඇස කන නාසය දිව කය. මේවට එහෙම නෙමෙයි මේ පස්ස ආයතන කියලා කියන්නේ, මතක තබා ගන්න. මේවා ලෝක ජීවත් වෙන්නට බුදුන්ටත් රහතුන්ටත් දීලා තියෙන ඕවා පියාණ නැහැ උන්වහන්සේලා. නමුත් උන්වහන්සේලා පස්ස ආයතන නිරෝධ කරලා නෙමෙයි දින්නේ. ඒ කියන්නේ ඇහැට රූප හම්බ වෙන එක නවත්තලා කියලාද කියන්නේ? නැහැ. අපට ලෝකෙට ආවහම මේ ලෝකෙ හඳුනාගෙන ජීවත් වෙන්න තමයි ඔය මේ හය జాතියක් ලෝකෙ තියෙන නිසා, හය ආකාරයෙන් ගන්නව නිසා පස් ආකාරයක් ඔක දීලා තියෙන්නේ. නමුත් බුත් පෘතග්ජන ඔබ මොකද කරලා තිබෙන්නේ මේකේ? මේ හමු වෙන කාරණත් එක්ක ඔබ කිසියම් ආකාරයක ළමා කාල පටන්ම ඇලීම් ගැටීම් මුලා වීමක්, එහෙම නැත්නම් හතරාකාර ඇල්මක් සහ හතරාකාර ගැටීමක් ඇති කර ගන්නවා. මේකේ තියෙන ආකාරයට නම් රූපේට මනාප අමනාප, ශබ්දේට මනාප අමනාප, ගන්ධේට මනාප අමනාප. අර මනාප අමනාප කියන්නේ කැමැති අකමැති. මේ විදිහට ඔබ ආරම්භ තිබෙනව නේද? ගන්නව නේද? තවදුරටත් ගනිමින් ඉන්නව නේද? එතකොට ඔබ කල්පනා කරන්න මේ මනාපය අමනාපේ බාහිර ලෝකෙද තිබෙන්නේ? එහෙමනම් හැම දිනාටම ලෝකෙ තියෙන හැම කාරණයක්ම මනාප කාරණා වේවි නැත්නම් අමනාප කාරණා වේවි. මම ඉතින් රටේ තියෙන උදාහරණ කියන්න දක්ෂයනේ. මෙහෙම කතා කරමු අපි. මේ තරුණ දියණියක් සොකේ පෙම්වතෙක් සමග එකතු වෙලා ඉන්නවා. දැන් ඉතින් යුග දිවියක් ගත කරන්න කැමැත්තෙන් අම්මල තාත්තලට ආරංචි වෙනවා. තව වයසත් එතරම් මොහුකුරා ගිහින්නේ නැහැ, ඉගෙනගෙන ඉවරත් නැහැ. අර පුද්ගලයා එතරම් දරුවට ගැළපෙන කෙනෙකුත් නෙමෙයි. නමුත් දියණිය මෙයාට රැවටිලා ඉන්නවා සුන්දර වූ ලෝකයක් හදාගෙන. ඒ නිසා දකින්නකොට එයාට උපදිනවා අර පුද්ගලයා පිළිබඳ අති සුන්දර දසුනක්. නමුත් පියාට මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු වටින් පිටින් වාර්තා වෙලා අත්‍යාධිකාරී කුඩුකාරයෙක් හරි මොකක් හරි කියලා දැන් ආරංචි වෙලා තරහින් ඉන්නේ. මේක කඩන්න ක්‍රමයක්වද මිනුත් ඉන්නේ දැන් මොකක් හරි. එතකොට ඉදිරියට આવොත් එහෙම පහර දෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කවුරු හරි කුමන්ත්‍රණයක් කළා ගස්වන්නත් පුළුවන්. නැත්නම් තව ඊටහාට ගියාපුවම දන්නවනේ. ආ. දැන් බලන්න කල්පනා කරලා. මේ පුද්ගලයා ඉස්සරහින් මොන ගහනවා? දැන් දියණියට උපදින අදහස් කුමක්ද? අන්න මගේ ලෝකේ කිරුළෙහිම කුමාරයා එනවා කියලා තමයි සතුට උපදින්නේ. තාත්තට ආන්න මගේ දූ කණ්ඩෝපං කාලකන්න එනවා ඔළුව පැලෙන්න ගහන්න ඇත්නම් නැත්නම් දෙන්න ඇත්නම් වැටෙන්න එකක් කියලා තරහ එන්නේ නැද්ද? දැන් පස්ස ආයතනේ මොකද්ද? අර ළමයා ඉස්සරහින් ඉන්න කෙනා හමු වෙච්ච එකද? තින සංගති පස්සෝ කියන්නේ ඒක උදව් වෙනවා ඇහැට. නමුත් තමන් හදාගත්ත මනාපය අමනාපය චිත්තහබ්බේ අන්තරේ තිබිලා ඇතෙන්ට එනවා. දැන් මේ සැපහරි දුකහරි ගෙනත් දුන්නෙක් මෙයාද? අද හදාගත් එකක්ද ඒක? නෑ. දියණිය නම් අවුරුද්දක් විතර ඇසුරු කරලා ඒ තුල රැවටීමෙන් හදාගත්ත මුලාවක්. පියාණන් ඔහු පිළිබඳ ආරංචි තොරතුරුලා ඒ පුද්ගලයා වැරදි කෙනෙක් යන්නේ යන්නේ ජීවිතේ කාලකන්ණි වෙනව දරුවාගේ කියලා ඒත් මොදවා ගැනීමට තියෙන ඔහු කෙරෙහි අපනාමනාපයක්. ඒක මාස ගණනක් තිස්සේ හැදිච්ච එකක්. මේක හිතට එන එක නේද මේ වෙන්නේ? දැන් ඔබ ලෝකෙද දකින්නේ? ලෝකෙ තියෙන දේවල් සම්බන්ධයෙන් ඔබ ළමා කලපටන් හදාගත්තා වූ ඔබට අදාළ ප්‍රත්‍යක්ෂයේ මතය දෘෂ්ටිය නේද මේ පරිහරණය කරන්නේ?
ඒ නානත්තකාය නාන සංඥා කියලා කතා කරනවා මේ ලෝකෙ මේ තරම් මතවාදී වෙන්න හේතුව බලන්නකෝ ඔය යම් කිසි මිල ඉහළ යාමක් හෝ පහළ යාමක් හෝ නැත්නම් රජයේ ගත්ත ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් රජයට සම්බන්ධ අයට ඉතින් බොරුවට හරි ඒකේ සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕන නමුත් විපක්ෂයේ අයට ඒකෙන් සිදුවෙන සමාජ වරදක් විතරමයි පේන්නේ කොතරම් යහපතක් වුණත් විපක්ෂයට පේන්නේ වැරදි විතරයි කොතරම් අයහපතක් වුණත් පක්ෂයේ අයට පේන්නේ ओके यहाँ कर ला किया नो मत कंड इतना कबर गया तल गया वे ना इतकोटार सिद्धि एक खाई दृष्टिकोण इन दी काती दिन मेन मे विधि मेच पसातने यसकन आस हमुन हमुन मोहताक पास थमासी හොඳයි නරකයි හරි වැරදි කැමති අකමැති ආදී කොට ඇති කරගත්තා වූ ඇලීම ගැටීම ඒ මොහොතේ කරන්නා වූ මමත්වෙන් ගැනීමක් එතකොට ඒකයි මම කියන්නේ කය හෝ අකුරු දෙක නෙමෙයි ඒ මොහොතට ආපු හැඟීම ඇහි නම් ඇහැතුල මමත්වෙන් ගන්නවා රූපේ හතුරා මිතුරා වශයෙන් කනසල මමත්වෙන් ගන්නවා ශබ්දයේ කැමති අකමැති වශයෙන් නාසය තුල මමත්වෙන් ගන්නවා ගන්ධයේ ප්‍රිය අප්‍රිය වශයෙන් දිවතුල මමත්වෙන් ගන්නවා රසය කැමති හෝ නැත්නම් පිළිකුල් වශයෙන් එතකොට ගන්ධයේ දිත් එහෙමයි පිළිකුල් සහසුවද ගඳ සුවද වශයෙන් පහසේ දිත් එහෙමයි තම තමන්ට තියෙන කාමයේ හෝ විකෘති කාමයේ පරිදි සමහරුන්ට ඒක සුන්දරයි අති සුන්දරයි සමහරුන්ට අසුන්දරයි දැන් මේ විදිහට මේ මොකද්ද පැහැදිලි කරලා තිබෙන්නේ පෘථග්ජන මිනිසා ලෝකේ ජීවත් වෙන්න ගිහින් බාහිර ලෝකේ තිබෙන කාරණා මුල් කොටගෙන තම තමන්ට අදාළ විඳවන්න පුළුවන් ලෝකයක් චිත්තාභ්‍යන්තරේ හදා ගන්නවා පස් දොරින් අරගෙන හිත තුළ සංගව ගන්නවා සංගවගත්තදී අනතුරුව ගැටෙනකොට එළියට එනවා ඔබ ජීවත් වෙන්නේ මේ හදාගත්ත මතය තුළ නේද ආගමික හෝ දේශපාලන හෝ ජාතික හෝ ජාත්‍යන්තර හෝ එහෙම නැත්නම් තවත් ඕන දෙයක් සම්බන්ධයෙන් මෙලෝ පරලෝ සම්බන්ධයෙන් හෝ දැන් අලාභයේදී ඒම දුක ලාභේ රඳවා ගන්න කැමති නැති වෙනකොට දුක අර චස්ච පස්ස ආයතන හමු වෙනා ස්පර්ශ ආයතන තුල සැප දුක ගෙනත් දෙනු ලබන්නේ ලෝකයේ විසින්ද ඔබ විසින් ඒට ඇලුන ගැදුණු ආකාරයෙන්ද ඔන්න ඔහමයි ඔක තේරුම් ගන්න ඕන දැන් මේ මේ අපායෙන් මේ බන්ධණයෙන් බන්ධණයට බැඳෙමින් ඉන්න අයට කියනවා අසතුවා පුතක් ජනෝ ඔය තරම් ගැඹුරට හිතන්නේ අපි බෞද්ධ පොයට සිල් ගන්නවා පන්තලට උදව් උපකාරත් කරනවා අපිට ඉතින් කරපු පින්වල විපාක තියෙයි ඒ තුල නිවන් හම්බෙයි නැත්තම් දිවි ලෝක යන්න අපි හිතන් ඉන්නවා කියලා බොහොම සරල සුගම පාරක් හදන් ඉන්නවා නමුත් පින්නෝල්ටේ විපාක වෙනම තියෙනවා බලන්න දෙයක් නේ ඔය සුමනා සූත්‍රයේ පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාවෙන් සීලෙන් ප්‍රඥාවෙන් සමාන දෙන්නේ මේ අනිකුත් සම්පත් සහ නිවන් ලැබපු ආකාරය දායකයා දෙවියන් අතර හිටියත් මිනිසුන් අතර හිටියත් පැවිද්දේ හිටියත් ඒ දායකත්වයට ආයුර්ණ සැබ්බල් ලැබූ බව අදායකයාට ඒ දේවල් නොලැබූ බව නමුත් ප්‍රඥාවෙන් සමාන නිසා ධර්මයෙන් දෙන්නම නිවුණු බව නිවීම කියන එක ප්‍රඥාවෙන් ලැබෙන්න ඕන දෙයක් අනිත් දෙය අර කියන විපාකයක් වශයෙන් ලැබෙන දෙයක් එනිසා තමයි මම පසුගිය කාලයක මේ වචනයක් කියලා තිබුණේ පින සසරට බණ නිවනට කියලා පින සසරට ඒකෙන් නිවන ලැබෙනවා කියලා හිතන්නේ නැතිව ඒකට ප්‍රඥාව දිනු කරගන්න කල්පනා කරන්න නමුත් සමාජයේ ජීවත් වෙනකොට ලෞකික සැප සම්පත් පහසුවෙන් තිබෙන එක අර දලින්දම් දලිද්දම් දලිද්දයන් බික්කවේ දුක්ඛං ගිහිනෝ කාම බොබින් බොහගිනෝ කියලා වචනයක් තියෙනවා ඔය අනන සූත්‍රයේ දරිද්‍රතාවයේ නැතිබැරිකම කාම බොගින්ට දුකක් ඒ නිසා ඒක නැති කරගන්න
බාහිර වශයෙන් උද්ගත් කල වෙහස මහන්සි මං පල පාදා ගන්න ඕන ඒ වගේ මේක යම් ආකාරයක පුණ්‍ය විපාකයක් වශයෙන් උත් වෙන බව පේනලත් තිබෙනවා ඒ නිසා ඒ වගේම යම් කිසි විදිහකට මේ යදා පුණ්‍යක්කය හොති නැත්නම් පුණ්‍ය විපාකේ ඔබේ ඉවර වී යයිද අර සීළු සම්පත් ඔබෙන් අහිමි වෙනවා කියලාත් තිබෙනවා ඒවත් හේතුඵල हिमी अहिमी अड़ अड़ी सिधुन सामजे नम ये पेत्कुत्ति विनो नमी मुखद किल होयागंड विनो अब देरुंगन बुधुसमे गमुर तेरुंगन पेर लोके जीवात्तिला अर තාත්තයි දුවයි අර පුද්ගලයා සම්බන්ධයෙන් හදාගත්ත මත දෙක වගේ රූපේ ශබ්දේ ගන්ධය රස ස්පර්ශය සම්බන්ධයෙන් ඔබට අදාළ මතයක් නියෝජනය කරනවා වරක් දෙවරක් නෙමෙයි සිය දහස් වතාවක් භාවිතා කරලා චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙනවා දැන් ඉතින් මේ තමන්ගේ හිත ඇතුලේ තියෙන කාරණාව ගැටෙනකොට එතෙන්ට එනවා මා කියන්නේ ළමා කාලේ අඳුරේ පොළොංගෙක් දැකලා පොළොංගගෙ පුල්ලි හැඩෙයි ඔක්කොම දැකලා ඇඟ හිරිවැටලා යන බය වුණයි කියලා මම ඒ සමාජයේ ජීවත් වෙලා පොළොංගෙන් මිය ගිය මිනිස්සු ගැන අහලා පොළොංග විසයි කියලා දැනගෙන උගේ මැරිච්ච පොළොංගේ පුල්ලිත් දැකලා ඔක්කොම එකතු කරන් තිබුණේ මට කවදාවත් කාලත් නැහැ නමුත් අර තමන් හදාගත් එකක් තියෙනවානේ ඉතින් සන්ධ්‍යාවේ සැකේවායේ ඉන්නකොට කරුලේ සත්තු ඉන්නවයි කියලා අහම්බෙන් ගැටුණු කාරණයක් නිසා මතු වෙන පේනවා බැලුවම තිබිලා තියෙන පුංචි කබ කෑල්ලක් ලනු කෑල්ලක් ඒක උදව් කරගෙන තමන්ගේ හිතේ තිබුණා වූ සැකේ තමයි හිතට ඇවිදින් මට පේනුනේ මේක අදටත් සමාජයට හැමදාටම හරි බාහිර දේ පේනවා කියන්නේත් ඒක හැඩේ ආපහු අඳුරාගත්ත හිතට පහළ වෙන එක ඊට පස්සේ ආලෝකෙන් බලපුවම කම කැල්ල පේනවා කියන්නේත් ඒක පේනවා කියන එකේ සම්මතාර්ථේ මුණාට අත්‍යර්ථේ ඒක හඳුනන සිත පහළ වීම. එනිසා චක්කු විඥානය කියන්නේ හඳුනන රූප හඳුනන සිත පහළ වීම. සෝත විඥානය කියන්නේ ශබ්ද හඳුනන සිත පහළ වීම. ඒ හඳුනන එක බාහිර වශයෙන් හඳුනනවා කියලා කතා කළාට ඒකේ අගය ඒකේ ඇල්ම ගැටීම බාහිර එකේ නෙවෙයි තිබෙන්නේ. Taman හදාගත්ත පැරණි mate දැන් මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා දොරවල් පහ නිසා ඔබ ලෝකෙත් සමග ඇලිලා ගැටිලා ඒ නිසා දුක් විඳිනවා සැප අහිමිවම දුකක් වෙනවා දුක මේනේක දුකක් වෙනවා හදන්න ඔබට තේරෙන්නේ නැහැ දැන් මෙහි පුරුදු පරිදි මේකට අහු වෙන එකට ඉදින් ප්‍රමාදේ කියලා කියනවා දැන් මේක හදලා ඉවර වෙච්ච අයට आय हदंड दे बुधुन्हांतारण पाले निकेगोल्लुंड मम अप्रमाद विंड किलियाने नम पृथग्जन इंड अप्रमाद विंड किल वधार लत्ने हद मिन्नायट तेरुंगाट मे मग अन्न पुलवान किलति बेन्नी दिम नम धर्मस्वणे तुलिंग बट मे करांडो वेडे पिलम दावोद्या बिंदोट समहर अभिधर्मे किलकी वट අර ඔබ ඔය පාසලෙන් දහම් පාසලෙන් උගන්න චිත්තසයික රූම නිබ්බාන කටපාඩම් කිරීම කියන අර්ථයෙන් ගන්න එපා. නමුත් මේක අභිධර්මයක් තමයි. ඒක ගැඹුරු දහමක් නෙමෙයි. ඔබ දැන් අම්මා තාත්තා ඉස්සේ පුරුෂයා ගිහියා පැවිද්දා යාචකයා ධනවත ආදි වශයෙන් සම්මත ධර්මයේ වෙනස් වෙලා තිබෙනවා. නමුත් ගැඹුරින් හදාරන කල ඉස්සේ පුරුෂ ගිහි පැවිදි බේදයකින් තොරව සියලු දෙනාටම තියෙන්නේ පංච ස්පර්ශ ආයතන අඩුපාඩුවක් නැත්නම් ඒ නිසා හදා ගන්නව මන ආයතනේ දුෂ ස්පර්ශ ආයතන ඒ තමන්ගේ හිතේ හදාගත්තා වූ කැමතයක් නැති බැඳෙන බැඳු ස්වභාවයේ හිතට මතුවෙන්නට බාහිරේ උදව් වෙනවා උදේ ඉඳන් රැ වෙනතුරු එබඳු සිරගත කුටියක් හෝ එබඳු ලෝකෙත් එක්කලා කෙක්කක් දාගත්තොත් ඊට පස්සේ නිින්ද ගියන් පසුව සිහින පේනවා නම් අර බාහිර මොකවත් නැතුවට අර පස්ස ආයතනේ දුක තියෙනවා නේද? දැන් ඒකෙන්වත් තේරුම් ගන්නකෝ බාහිර කේන්ති ආයි බුද්ධිලා දැකලා කියලා නිින්දෙන් දැක්කම බුද්ධලිය දැක්කේ නෑනේ.
අර ඉහෙප ඉහත කියපු පියාටයි පුතාටයි දෙන්නට දුවටයි දෙන්නට හීනෙන් පිරුණොත් එහෙම පියා ඒත් පොල්ලක් අරගෙන නැත්තම් යහු ඝාතනය කරන්න හිතයිනි දූ නැති කරන්න ආපු හතුරා කියලා දූ මොකක් කරයිද තමන්ගේ සීන කුමාරයා කියලා සතුට ඇති කරයි ඒ දෙන්නම දෙයක් නෑ ඉදිරියෙන් කෙනෙක් නමුත් අර මනෝපස්සායතනේ මොකද්ද එතකොට තමන් එකතු කරගත්ත අගේනේ තිබෙන දෙයක්ද තමන් හදාගත්ත දෙයක්ද වර්තමානයේද අතීතයේද ඉතින් මේ ත්‍රිපිටකය පුරාම ඔබ පුරාණයක් වළඳන්නේ කියලා අතීතං අනුසෝචಂತಿ කියලා ඔබ හදාගත්ත ලෝකෙක අතරමං වෙලා ගැලවෙන්න බැලුව මරිච්ච මලමිනියකට පණ දෙනවා කියලා කියලා තියෙනවා නේද අදින් එහා පැත්ත සියලු දේවල් මල දේවල් සිද්ධි නෙමෙයි මතක් වෙනකොට සිතවිල්ලක් විතරයි නමුත් ඔබට ඒ අදාළ ලෝභයේදී ද්වේෂයේදී මෝහයේදී එක සිතවිල්ලක් වශයෙන් දකින්න බෑ ඔබට අදාළ ආවේගශීලීත්වය බැඳෙන ස්වභාවය ගැටෙන ස්වභාවය සියල්ල එනවා ඔන්න එතකොට එහෙනම් චක් ආයතනේ සෝත ආයතනේ ගහන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ මන ආයතන ච පස්ස ආයතන තම තමන්ට අදාළ දැන් මොකද මේකට කළේ සාමාන්‍ය සමාජය කරන හැටි බුදුන් වහන්සේ පෙන්නනවා මේ ආපු ගමන් ඒකට එකතු වෙනවා තරහව බය ලෝභය ආදී වශයෙන් නිපදුනහම ඒකට එකතු වෙනවා ඒකට තමයි පස්සපච්චා වේදනා අර පරණ එක විඳිනවා ඒ වේදනාවට ඇලෙනවා ගැටෙනවා තණ්හා එතකොට ආපහු බැඳෙනවා උපාදාන ආයෙත් චිත්තාභ්‍යන්තරයට යනවා බව අතීතෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට තියෙනවා ඒ සතර හදන හැටි ඒ භවගාමිත්වය ඒ පමාද විහරණය දැන් මේ වැඩේ කරන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ ආගමක් ඕනෙත් නැහැ ලෝකේ ඕන කෙනෙක් ওই වැඩේ කරනවා මේ මොහොතේදීම අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මොහොතේදීම මේ උගුලෙන් මිදෙන්න උන්වහන්සේ යෝජනා කරනවා අප්‍රමාද විහරණය ඒ සඳහා යෝජනා කරලා තියෙන්නේ මොකද්ද ත්‍යාස පුස්ස පුස්ස චිත්තං න පරිදාය තිට්ඨಂತಿ චේතසෝ අපරියාදාන ආරද්ධං හෝති විරියං අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා පස්සද්දෝ කායෝ අසාරද්දෝ සමාහිතං චිත්තං දැන් ඉතින් මොකද ඔය කියන්නේ ඔබට ඉගෙන ගන්න තියෙනවා උගන්නන්න තියෙනවා ඔබට කුඹුරු වැඩ කරන්න තියෙනවා යස්සෙන්න ගේන්න තියෙනවා ඔබට මහමග යන්න තියෙනවා වාහන එලවන්න තියෙනවා ඔබට කාර්යාලේ රාජකාරී කරන්න තියෙනවා එය පිටත් වෙන්න තියෙන අවදී ආපහු වෙන්න තියෙනවා අවදි වූ තැන් පටන් නිින්දට යන තුරාම පස්දොර විවෘත නම් මේවට අදාළ දේවල් ලෝකෙ මුණ ගැහෙනවා ඒවාසෙන් ඔබේ හිතේ උපදින්නාව මේ දැවිල්ල තැවිල්ල පරණ දෙයක් බව දැනගට ඒකට රොතින් අතහරින්න ඕන කෙනා තමයි අප්‍රමාද විහරණේ කෙනා ඒවා තවත් ඒවා සැප තියෙනවා කියලා ඔපස්සෙන් පන්නන කෙනා තමයි පෘථග්ජනයයි කියන්නේ. ඔහුට තියෙන්නේ කාම ඒසනා. ඔහු ඒවා තිය සැප තියෙනවා කියලා හොයනවා. තමන් හදාගත්ත දේ උපදවා ගන්න උදව් වෙනවා ඒ නිසා ඒක තියෙනවා බාහිර වස්තුන කියලා උදේ දවල් රැ හොයනවා. කාමේ හොයනවා කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං නමුත් ඒ හොයන එකේ මේ බාහිරාහි මේමතුල හෝ තමන්ට ලබා ගන්න බැරුවම ඒක නිසා විඳවන්න නැත්තම් දුක් විඳින්න සිද්ධ වෙනවා මේකෙන් මිදීමට මාර්ග හොයන එකට කියනවා බ්‍රහ්මචාරී ඒසනා කියලා බඹසරස වීම අන්න සසුන් බඹසර හැසිරෙනවා එත වික්‍රේ මම සාසනේ මගේ ශාසනයෙහි චරිතම් බ්‍රහ්මචරියම් සම්මා දුක්ඛසාන්ත ක්‍රියාය බමුසර හැසිරෙන්න සියලු දුක්ඛින් නිඳීමට ශාසනය කියන්නේ ගොඩනැගිල්ලක් ඇතුළේ වෙන්න කිව්ව හරි සුරප්පර ගන්න කිව්ව හරිද නෑ අනුශාසනාවට ඇතුළු වෙන්න දුක් දුක් ගෙවීම පිණිස අන්න ඔබට යම් තැනක ඔබේ
වගකීම්ති වෙනවා නම් මේ අතහැර ආත්මාර්ථකාමි ලෙස පලා යන්න කියලා බුදුදහම උගන්වන්නේ නැහැ. ඔය මග ළඟට එන බොහොම පිරිස ඉන්නවා ස්ත්‍රී පුරුෂ තිබෙන වගකීම් අතහැරලා කැලේට යන්න තමයි කතා කරන්නේ. මගෙන් නම් ඔවුන්ට කාටවත්ම නිදහසක් එම හම්බුනේ නැහැ. දෙදෙනෙක් ඇදගෙන යන බර තනිකරට වටවන්නේ නැතුව ඒ බර නිදහස් වෙන්න එතනමයි ඔක හදන්න තියෙන්නේ කියන වරුණාම කැමති වුණත් අකමැති වුණත් මට එක කියන්න වුණා. අපි එහෙම වගකීම් ගත්තේ නැතිනම් ආව නිසා අපිට මෙහෙම ඉන්න පුළුවන්. වගකීම් ගත්තාම ඒ වගකීම් පැහැරහැරන ආත්මාර්ථකාමි නිවනක් කාටවත් කවදාවත්ම ලැබෙන්නේ නැහැ මතක තියාගන්න. නිවීම කියන්නේ එහෙම අමානුෂික දෙයක් වෙන්න බෑ. ඒක වගකීම් පිළිගැනීම තුළ වගකීම් ඉටු කිරීම තුළ ලබන්න ඕන මානසික ධර්මයක්. ඒ සියල්ල දාලා සිද්ධාර්ථ කුමාරයා ගියයි කියලා ඔබටත් එහෙම ඔය වගකීම් දාලා යන්න උගන්වලා නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඔය ගියේ විදිහට යන්න නැහැ මං හිතන්නේ. සුදෝන් රජතුමා බුදු වෙනතුරු අටින් ආරක්ෂාවක් දාගෙන ඉන්නේ නැති පුතා වෙනුවෙන් යසෝදරා දේවිය මේ ගමනට ආශිර්වාද කරන්න ඇති. මොකද පෙරම්පුරාණ ආපු අය එහෙමයි. අපි දගන කතාවට වඩා ඒක ගවේෂණ ප්‍රතිපත්තියක්. අර අත්කෙමතාන යෝගින් කරපු ටික ගවේෂණය කරලා ඕකේ සත්‍ය නැහැ කියලා පෙන්වන්න තරපු උත්සාහයක්. ඉන්පසු උන්වහන්සේ ඔබ හැම දෙනා පෞල් ජීවිත අතහැරලා දරුවෝ මේ අතරමං වෙන්නලා කැලේට යන්න කියලා දේශනා කළේ නැහැ. දේවදත් එහෙම ඉල්ලපුවම කැමති කෙනෙක් නැත්තම් ආරයන් හිටපුවා අනිත් අය හිටපුවා අනිත් තැන්වල හිටපුවා කියලා නිදහස් ප්‍රතිපත්තියක් දුන්න ඇරුණාම මේ ආගම් පහළ වෙන්න ඉස්සලා තමයි මිනිස්සු ලෝකේ පහළ වුණේ. අනතුරුව ඔවුනුන්ට දීලා තියෙන පරිණාමීය ලක්ෂණ අනුව දෙන්න දෙන්න එකතු වෙලා පරපුරක් හදන්න ඒකට අදාළ දේවල් සූදානම් කරා. අදටත් එහෙමයි ඒක. මේව වැරදි කියන්නේ බුදුරේ පහළ වෙන්නේ නැහැ. මේව මනාව කල්මනාකරණය කරගන්න මේ තුලම තහනංගහේ ගෙඩි කෑම තියෙනවා. ඒ නිසා දුක් වෙනවා. තහනංගහේ ගෙඩි කෑම කියන එක සමාජයේ විස්තර වෙනවානේ විවෘත විදාකාරයෙන් බයිබලෙන් පටන් අරගෙන. තහනංගහේ ගෙඩි කෑම දුක් වෙනක් දෙනව ඇරුණාම ගෙඩි කෑම දුක් වෙනක් දෙන්නේ නැහනේ. තහනම් නැති ගස්වල. ඒ නිසා අබුද්ධෝත්පාදයක වෙනත් සමයක වෙනත් ලෝකයක හදන්න බෑ. ඕපපාතික ප්‍රතිසන්දුල චපස්සායතන තිබුණට ඒක මනෝරූපමයයි. ත්‍රිසංගත සත්වල චපස්සායතන තිබුණට ඒක හදාගන්න තේරෙන්නේ නැහැ. දෙවියන්ගේ ලෝකයේ චපස්සායතනම මනෝ ලෝකේ තියෙන්නේ. ඒ නිසා ඒක සැප් සුඛ විහරණේ පමණයි. ඒක දුක හේතුව දකින්න පාරක් නැහැ. හොඳට මතක තියාගන්න මම මේ කියන වචනේ. බුදුන් වහන්සේ වදාරන්නේ මේ මොහොතේ දුක හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය හතරින්ට. එහෙනම් දුක දකින්න ඕනනේ. බ්‍රහ්මයෝ කියන්නේ දුක දකින්න අයද? නෑ, දුක යටපත් කරන සාන්ත සමාධියක ඉන්න අය. දෙවියෝ කියන්නේ සුඛ විහරණයෙන් ඉන්න අය. අන්න අපට මේ දෙකේම සැප දුක දකින්න පුළුවෙනි. එනිසා තමයි අපට හදන්න පුළුවන් ඒ මොහොතේදී ගැටෙන්නේ ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද ඕනෑම ප්‍රසාදයකදී අපට අදාළ අවස්ථාව. දැන් මේකේ තියෙනවා කරන්න ඕන වැඩෙත් එතකොට. ඇසින් දත යුතු මනාපවුත් අමනාපව රූප, කනින් දැට යුතු මනාපවුත් අමනාපවුත් ශබ්ද, නාසයෙන් දැතු මනාපවුත් අමනාපවුත් ගන්ධ. මම මෙහෙම විස්තර කරනවා ඔක්කොම පාලියෙන් කියන්නෙත් නැතුව අදාළ විදිහට. දැන් මේවට එකතු වෙලා යන පුද්ගලයා චක්කුණ අසංවරෝ සෝතේන අසංවරෝ. ඔහුට මේ සියුම් දහම තේරෙන්නේ නැහැ. ඔහු ලෝකෙට දොස් කියනවා තමන් අවුස්සන්නේ ලෝකෙ තියෙන කාරණා කියලා. නමුත් චක්කුණ අසංවරෝ සාදු ගාථාවේ අන්තිමට පෙන්නනවා බුදුන් වහන්සේ වදාළ සංවරයෙන්ද පුළුවන් නම් මේ චපස්සායතන නිරෝධේ සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සියලු දුකින් මිදෙන්න පුළුවන් කියලානේ. එතකොට ඒකට මොකද කරන්න ඕන? ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම විසින් ස්පර්ශ කරගෙන යෝගයේ සිත ඊට පෙර පරිදි අර පස්සට එකතු වෙන්නේ නැහැ. එකතුනොත් යටත් වුණා. සිත ඔහුට යටත් වෙන්නේ නැහැ. යට කරගෙන ඉන්නේ නැහැ.
සිතින් යට නොවී ඉන්න දන්නා නිසා ආරම්භ වීරියෙන් එයින් මිදෙන්න හොරා එනකල් බලගන් ඉන්නව අල්ලගන්න හොරා දන්න අඳුරන ඉන්නවා නමුත් දැන් ළඟ නැහැ ආවහම අල්ලගන්න බලන් ඉන්නවා වගේ තමන්ගේ චිත්ත ඇතුළත පවතින ආව මේ දෝෂය එළියට එන්නේ පහින් ගැටෙන පරිදි කාම විතර්කයක් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් වශයෙන්මයි එන වෙලාවට ඔය ඉන්න දැන් ඉන්න සංසුන් ඔබ නෙවෙයි ඒ හැඟීම ඔබව මෙහෙවනවා අන්න පෘථග්ජන පුද්ගලයා හැඟීමට වහල් වෙලා පිස්සෙක් වගේ කටයුතු කරනවා ඒ ප්‍රමාද විහාරේ ඔබට මේ මොහොත සසරට ඇලෙන්න නෙමෙයි ගැලවෙන්නට මෙන්න මේ අප්‍රමාද විහරණය සතිමත් බව බුදුන් වහන්සේ යෝජනා කරනවා බණ අහලා තේරුම් ගන්න. ඇකිලෙන්නේ නැහැ ඒ කියන්නේ ඒකට අහු වෙලා ඇඹරිලා එහෙම නැත්නම් හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඒකට ගොදුරු වෙන්නේ නැහැ. අසල්ලිනෝ කියන්නේ ඇකිලෙන්නේ නැහැ. අර පෘථග්ජන පුද්ගලයා ඇකිලෙනවා. ඒ වගේම අන්න වචනේ තියෙනවා උපට්ඨිතා සතින් අසම්මුට්ඨා සිහිය පිහිටලා ඉතින්නේ මුලා වෙන්නේ නැහැ දැන් සිහිය කියන්නේ මොකද්ද ඔසෝමි ගණමි තබමි ඔසෝමි ගණදේවම ඒකට සිහියද දැන් මේ කලක් තිස්සේ මම මේ සතිය කියන එක විග්‍රහ කරනවානේ ඔය මුල් කාලේ ඕක කිව්වයි කියලා කෙනෙක් මට කියලාත් තිබුණානේ මගේ බන වැරදි මේ මේ සතිපට්ඨානය කියන්නේ උස්ම ඉහළ පහළ ගැනීම නෙමෙයි කිව්වයි කියලා. වයිකි පෙන්නවා උස්ම ඉහළ පහළ ගන්න එක හැමදාම කරන දෙයක්. ඒකට ඒක දැනගන්න ගියොත් දැන ගැනීම සිහිය කියලා. උස්ම ඉහළ පහළ ගැනීම නෙමෙයි කියලා. දැන් ඒ දියුණු කරගෙන සිහිය ඉරියාපතනිය ඔස්සේ දැන් ආපුවම ඇසට කනට නාස දිවට කයට මේ සිහිය පිහිටලා තියෙන්න ඕන කියලා නේද පෙන්වන්නේ. සිහිය පිහිටලා තියෙනුනේ එකට එකතු වෙලා ගහ ගන්න මරා ගන්න කපා ගන්න කොටා ගන්නද ඒකට අහු නොවි මිදෙන්නද සිහියෙන් කටයුතු කිරීම කියලා අප්‍රමාදයේ නිවනට මගේ කියලා තියෙනවා නේද මුලා වෙන්නේ නැහැ දැන් අර අපි කතාවේ ගත්තාම තාත්තයි දුවයි දෙන්නම මුලා වුණා. ඇයි දෙන්න හදාගත්ත එකගෙන ඉන්නේ. අන්න අපට සිත එතෙන්න සංසුන් වෙන්න වෙනවා. ඒකාග්‍ර වෙන්න වෙනවා පරණ එකෙන් කටයුතු කරන්න නැති වෙන්න. ඒකට කරන්න වැඩක් තියෙනවා නිකම්ම වෙන්නේ නැහැ. අප්‍රමාද වීමෙන් ලබන මේ ඵලය දකිමින් ඉන්න ඕනවා. අප්‍රමාද කියන්නේ එකතු වෙන එකද? එකතු වෙන එක සිහිය නෑ. එකතු නොවෙන හැටි මේක පැහැදිලි කරලා තියෙනවා ඉතා හොඳට. බලමු. ඇසින් දැකිය යුතු රූප මනාපවුත් අමනාපවුත් කනින් දත යුතු ශබ්ද මනාපවුත් අමනාපවුත් නාසයෙන් දත යුතු ගන්ධ මනාපවුත් අමනාපවුත් දිවෙන් දත යුතු රස මනාපවුත් අමනාපවුත් කයෙන් දත යුතු පහස මනාපවුත් අමනාපවුත් මනසෙන් දත යුතු ධම්ම නැත්නම් අරමුණු මනාපවුත් අමනාපවුත් මේ හයේදී පෘථග්ජන පුද්ගලයා චිත්තම් පරිදාය තිට්ඨති අහු වෙනවා අර පස්ස ආයතනෙට අහු වෙනවා. පස්ස ආයතන කියන්නේ ඒකට අදාළ තමන්ගේ හිත ඇතුලේ තිබිලා එන්නා වූ තමන්ගේ මතයේ දෘෂ්ටිය. ඒ ලෝකයේ තියෙන දෙයක් වශයෙන් ඒ මුල් කොටගෙන ඔහු තීරණ ගන්න ලබනවා, ක්‍රියාත්මක කරන ලබනවා, ප්‍රතික්‍රියා ගන්න ලබනවා. දැන් පෘථග්ජන පුද්ගලයාව මෙහෙවන දෘෂ්ටිය කුමක්ද? ඇසෙන් ගත්තත් කනෙන් ගත්තත් නාසයෙන් ගත්තත් කාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය අති දීර්ඝ සංසාර ගමනේ සහ මේ ජීවිතේ යම් තාක් ඔබ ගත කරලා තිබෙනවා නම් ඒ දක්වාමත් ඔබ පුරුදු කළේ ප්‍රමාදයේ හෙවත් මේකට එකතු වෙන එක දැන් සතර ගමන හදන්න දන්නව ඇරෙනවා ඔබ සතර ගමන ඉදහස් කරන්න දන්නවද
දැන් මෙන්න මේ මොහතර බුදුන් වහන්සේ වදාරනවා සිහිය පිහිටලා තියෙනවලු මේ අර අනුගමනී ප්‍රතිපදාවෙ ඉන්න ඔබත් මෙන්න මේ ගොඩ අතරට එන්න සිහිය අඩුතරමට සියයට සංඛ්‍යාවෙන් එකට අහු වෙනවා ඇති සිහිය වැඩිතරමට ඔබට මේ මොහතට පරණ එකතු වීම වෙනුවට මේ විදිහට මම මනාප අමනාප කියන එකේ තේරුම ඇලෙන ගැටෙන දෙපැත්ත දෙපැත්තට බෙදලා තේමා හමු වෙනවා තථාගතයන් වහන්සේ වදාළ පරිදි මනාපයත් තරදී අමනාපයත් තරදී මන්දයත් ඔබ හදාගත්ත දෙයක් දැන් එකක් නෙමෙයි පරණ එන එකක් දැන් දුක් දෙන්නේ මේකනේ පුද්ගලයා නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ තමන් හදාගන්න අමනාපේ දුක් දෙනක් දෙනවා මනාපේ අහිමි වෙන එකක් දුකක් ගෙනත් දෙන කරුණ දැන් මේ තමන්ගේ හිත හදන්න ඕනේ උපේක්ෂාවටම ඒ පෘථග්ජනවන්ට මේ තාත්තගේ දුගේ උදාහරණේ අපට හදන්න බෑ නමුත් ඔබට දුකින් මිදෙන්න ඕන නම් මේක මේ උපජ්ජති මනාපං අමනාපං එකට කියනවා තේසං සංකතං ගෝලාරිකං පටිසම්පන්නං කියලා. නමුත් තේරුම් ගත්ත පුද්ගලයා මෙහෙම මනාපපදින් නැති තැන දක්වා මේක එකතු නොවීමෙන් ඇතුළත හුසුන්‍ය කරගන්න වෙනවා. අන්න එකතු වීම මේ පොත පුරාම නැත්නම් ත්‍රිපිටකය පුරාම වර්තමාන මොහොතේ සිදුවෙන සිද්ධියක් වශයෙන් ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ අර පස්ස කියන්නේ අර පරණ හදාගත් එකේ නේක මේක විඳිනවට වේදනා කියනවා ඒකට ඇලෙනවට ගැටෙනවට තණ්හා කියනවා අර ඇලීම හෝ ගැටීම ඒකට මුලා වෙනවට උපාදාන කියනවා ආයතීනවට බව කියනවා මෙන්න ප්‍රමාදේ මේ මෝඩකම නොකරන බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේකට එකතු වීම වෙනුවට එකතු නොවීමෙන් අවසන් කරන්න ඔබ සිවුර්ධිය දිනු කරන්න වෙනවා. මොකද්ද මේක කියලා තියෙන්නේ? ඒ අරමුණු විසින් ස්පර්ශ කරන කල ඔහුගේ ඇයගේ සිත ඒකට මුලා වී ගහගන්න මරාගන්න කපාගන්න කොටාගන්න යන අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති න අනභාවං ගමේති නං වූ බෝඩකමට තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ. එවිනට ඔහුට හෝ ඇයට උන්වහන්සේට හෝ එතුමියට පහාණය සඳහා ඒක ප්‍රහාණය මේ පස්ස ප්‍රහාණය සඳහා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති හවත් එකතු නොවීම සිහියෙන් කටයුතු කරමින් පස්ස නිරෝධය කරන්න පටන් ගන්න වෙනවා. ආරබත නික්කමත යොඤ්‍යත බුද්ධ ශාසනයේ ඔන්න බුදුන්ගේ අනුශාසනාව දන්න පුළුවන් තැන මේ පරණ කුණු කන්දලයට එකතු වෙලා තවදුරටත් සතර හදනවා වෙනුවට මේකෙන් විදෙන්න මේ අල්ලගත්ත දේ එකතු වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එකතු වීමෙන් බලවත් වෙනකොට එකතු නොවීමෙන් අතහැරෙනවා. ඔබේ පෞද්ගලික ජීවිතය තුළ අත්හදා බලන්න. කවුරු හරි සමග අමනාප වෙලා ඉන්නවා, කවුරු හරි ඇවිදින් ගතු කියනවා. ගතු කියන්න කියන්න අර පුද්ගලයාත් එක්කලා අමනාපේ මෝරනවා, දුරදිග යනවා. කියන්නේ නැත්නම් අඩුපාඩුවක් පේන්නේ නැහැ. ටික දවසක් යනකොට නරක හිත අයින් වෙලා හොඳ හිත ඇති වෙනවා. අර පැවැත්වීමෙන් වැඩි දියුණු වී නොපැවැත්වීමෙන් සංසිඳේ. ඒක නිකන් සාමාන්‍ය හිත වලස් විදිනකොට මේ මිදෙන්න ඕන පුද්ගලයාට. දැන් එහෙමනම් මනාපේදී පස්ස නිරෝධය, අමනාපේදී පස්ස නිරෝධය, ලාභේදී පස්ස නිරෝධය, අලාභේදී පස්ස නිරෝධය. එතකොට පස්ස නිරෝධය කියන්නේ හමු වෙන එක වළක්වන එකද? එහෙම තමයි රටේ නම් උගන්වන්නේ. නමුත් බුදුන් වහන්සේලා රහතන් වහන්සේලා ඊට පස්සේ හම්බ වෙන්නේ නැද්ද? මේ උන්වහන්සේලා ඇස්කම් පියානද ඉන්නේ නැහැ, ආයෙත් මොන ගහනවනේ. ප්‍රසාදයට ගෝචර රූපේ හම් වෙනවා. අතීතෙන් එන්න දෘෂ්ටියක් නැහැ, ප්‍රත්‍යක්ෂයක් නැහැ. මරි අතීතයේ මැල එකක්. ඒ නිසා ක්‍රියාසිට වශයෙන් හම්බ වෙන යරුණාම විඳවන්නේ නැහැ. විඳවන්නේ තමන් හදාගත්ත එකින්නේ. නිවිලා ඉන්නවායි කියනවා. මිනිස්සුන්ට කළ හැකි දෙයක්, සජීවි දහමක්, අනුගමනී ප්‍රතිපදාවක් අනිවාර්යෙන් කරන්න ඕන.
මේ සමය මේ බුදුදහමේ මේ ක්‍රමය හමු වෙන්න පෙර ඔබ වරද්දාගත්ත මුලා වෙන්න බුදුකටපත් වෙලා ඉන්න එක නිදහස් වෙන්න ඔබට කාලය ඕන සීන් කටයුතු ක්‍රමය කියලා අප්‍රමාදයේ නිවනට මගේ බුදුන් වහන්සේගේ නිර්දේශයේ දවස් 7යි අවුරුදු 7යි එහෙම තේරුම් ගත්තාට බලන්න දෙයක් නැහැ ආයේ නමුත් අවුරුදු 700ක් ගිහිනුත් අපේ ආයත කාටවත් බැරි වෙලා තියෙනවා මන් දෙයත් බුදුන් වහන්සේ වැරදි නිසාද නැහැ මේ පාලිය සිංහලට පරිවර්තනය වීමේදී වෙන වෙනත් ಜಾති පෘථග්ජන මට්ටමින් අරුද්දක්වා සමාජයේ මුලා වී ඇති බැවින් දසන්නන් මුලා වී ඇති බැවින් අසන්නන් මුලා වී ඇති බැවින් වෙන මොනවාද ආය කරලා බලන්නකෝ මේ දහම් පෙළ පාවිච්චි කරලා බලන්නකෝ මේ අපි කතා කරන මේ ඒ මොහොතේ මෝඩකමට එකතු නොවෙන්න සිහිය පාවිච්චි කරලා වර්තමානයේ හදන්න නැතුව ඉඳලා බලන්නකෝ එයා යන්නේ නැද්ද කියලා ඒක නේද අප්‍රමාදයේ කීවේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා බව ප්‍රමාදේ නම් පස්ස නිරෝධයෙන් ඉතුරු ඔක්කොම කතා කරන්න දෙයක් නැහැ නේ වේදනා තණ්හා උපාදාන නිරෝධ බවපච්චා ජාති නම් බව නිරෝධෝ නිබ්බාණං ඒක නේද මේ අප්‍රමාදී ඵලයේ එතන අත්හදාවලමින් ඉන්නවා කියලා කියන්නේ මේ පෙන්නන්නේ කොහොමද පෙන්නන්නේ इमं क्वाहं बिक्कवे अपमादपलं संपस्समानो तेसं बिक्कूनां अन्न मम महानिनी मे मे ए मोहते अप्रमादे फलय लभमिन् इन्नवाय किला कियनो अर ए मोहतेम लभन देयक् मेक ඔන්න දැන් මේ දේවදාස සූත්‍රයේ දේවදාස සූත්‍රය කියන්නේ නැතුව මේකට මේ අද කියන්නේ ලංකා ශ්‍රාවක සූත්‍රය කියලා. ලංකාවේ ජීවත් වෙන සියලුම බුද්ධ ශ්‍රාවකයන් නැත්තම් නිවන් කැමති අය සඳහා සූත්‍රය ගැලපෙන්නේ. මේ ළඟදි මට දරුවෙක් අදහසක් ඉදිරිපත් කළා කියනවා මේ විවාදයට මාත්‍රකාවක් ඉල්ලලා මාත්‍රකාවක් තියෙනවා කරුණු කියලා දෙන්න කියලා භික්ෂුව වර්තමාන අභියෝගයට අනුව වෙනස් විය යුතුයි වෙනස් නොවිය යුතුයි මං කව බාහිර පහසුකම් මනුව නම් පයින් ගිහින් හරියන්නේ නැහැ මේ තේ තිබුණ නැති හින්දා ඒ කාලේ කෝපි වී ආදි තේ බොන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ එදා රේඩියෝ තිබුණ නැහැ හින්දා රේඩියෝ පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා හරියන්නේ නැහැ बाहर वसे यदा गमीन गमट गी पहसुकमेन अद ताक्षण सू पावचिकरा नो नध्यात्मिक वसेन गल मे पस निरोधे नत्ता हेमदा मत मे उपाधानी मिदने ओक विनस्करा बैकेल बाहिरेन विनस्वनाट अतुतीन बुधुन हेलिकल सनातन धाम यदत् अदत्द्रीयटत् स्त्रीपुरुष भिक्षु हेमोटम विनस्करांडो न दयाक्ने यदा तेन कारण सा उपदीवित काम तर्क व्यापादित हिंसा वितर्क अद तेन कारण सा अद उपदीवी देन अर एतुलुनो आयक सर आई पिटेनो आयक सर आई एतुलुनो आयक सर दें आप हम नैवत नैवत बालनो कट वैडेनो एक भावना की वैडेनो देन मेकत नैवत बालन कट विदर्शन वैडेनो දැන් අර එකතු වෙන පැත්තට යන අයට කියනවා අනුසෝතගාමී කියලා මේක පටන් ගත්තාම පටිසෝතගාමී කියනවා දැන් සිහිය පිහිටලා තියෙන්නේ කොහාටද එතකොට එහෙනම් වර්තමාන මොහොතේ ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්නේ නැත්නම් මනසින්ද ඒ මොහොතට පරණ එකට අහු වෙනවද අහු නොවෙනවද කියන තැනට සිහිය තියෙන්න වෙනවා ඔන්න මම දකින්න බුදු සමය සඳහන් අපහැරීම පස්ස නිරෝධය හොඳට තේරෙනවා නම් මේ මිනිස්සු දුක් විඳින්නේ තමන් හදාගත්ත මෝඩකමක් තුල කියලා. තවදුරටත් ඒකට එකතු වෙන්න කැමති වෙන්නේ කවුද? සිහියෙන් කටයුතු කිරීම. පරණ දේ ආපුවාම එකතු නොවි අතහරින්නට. දැන් සිහිය පිහිල්ලා තිනවා. ඒකෙන් දැවෙන්නේ තැවෙන්නේ නැහැ. ඒකට යටත් වෙන්නේ නැහැ, වහල් වෙන්නේ නැහැ. අන තේරුම් ගත්තේ නැති පුද්ගලයා යටත් වෙනවා, වහල් වෙනවා. ඔහු ප්‍රමාද විහාරී හදාගත්ත කෙනාට හැදෙන්න දෙයක් හදන්න දෙයක් නැහැ ඔහු නිශ්චික්මන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාරනවා තේරුම් ගත්ත අයට මෙනිවීමට යන්න
අන්න අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන භික්ෂුවක් භික්ෂුණියක් උපාසක උපාසිකාව ඕන කෙනෙක් වශයෙන් සලායතනයේදී සලායතන වර්ගයේ තියෙන දහම් පෙළ ස්කන්ධ පංචකේ නම් දහම් පෙළ වෙන විදිහකට තියෙවි ඔහොම ගත්තා තේරුම් ගත්තම එතකොට මේකේ තිබෙන්නේ මොකද්ද මෝඩකම හදන්න ඇරනවාම ඊට පස්සේ රට වටේ යන්න හරි ඉන්දියාවේ චෛත්‍ය බලන්න යන්න හරි ලෝකේ වටේ යන්න හරි මොන හරි තව වැඩ කරන්න කියලා තියෙනවද මේ සඳහා මේ කීසා නොකී වැඩ ගොඩාක් හදාගෙන බෞද්ධකම කියලා කීවට මේ වැඩේ වෙන්නේ නැත්නම් අර ආපහු පුණ්‍ය කර්ම සඳහා විපාක විතරයි සමහර විට වල පලක් ඇති පුණ්‍ය කර්ම සමහර විට පලක් නැති පුණ්‍ය කර්ම නැත්නම් ඵලයේ 100%ක් විතර තියෙනවා මේ 60ක් 70ක් ඵලයේ තියෙන දේවා කරන්න තියෙන සීල එකක් විතර දෙයකට මුළු කාලයම කැප කරනවා ඵලදායිතාවය කියලා කලෝකේ තියෙනවනේ දරටි යම් කිසි වැඩක් කරනකොට ඵලදායිතාවේ වැඩිම බලන්න වෙනවා එහෙනම් ඔබේ පුණ්‍ය කර්මත් ඔබට සහ ඔබේ පරලොවට සහ මෙලොවට සහ ලබන්නාට ඵලදායිතාවය බලන්න වඩාත් ඵලදායි දේවල් සඳහා යොදවන්න ආයෝජනය කරන්න මත විස්තර කරන්න බැරි කමක් නැහැ මට නමුත් මම විස්තර කරන්නේ නැහැ වගේ තවත් තවත් සූත්‍රවල මේක තිබෙනවා අපි ඉස්සරහට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මෙන්න දේවදාහ සූත්‍රයේ භික්ෂුන් වහන්සේලාට වදාලේක වුණාට අපි කතා කරනකොට ඔබටත් ගැළපෙනවා ඔබ දැන් තේරුම් ගන්නවා මේ ලෝකේ ඉන්නකොට ඇඟ රත් වෙන්නේ ලේ ඇඟ ලේ රත් වෙන්නේ බාහිර කාරණා නිසා නෙමෙයි ඒක පුංචි ප්‍රත්‍යක් විතරයි ඔබ හදාගත්ත ඔබ ළඟ තියෙන දෘෂ්ටි හේවත් මම නිසා කියලා ඒකටයි මම කියන්නේ මේ කාම විතර්කේ නැමැති මම ව්‍යාපාද විතර්කේ නැමැති විහිංසාව විතර්කේ මම ඇවිදින් ඔබට දුක් දෙනවා ඔබ මෙහෙවනු ලබනා දුක සඳහා මේ තුන් දෙනා එකතු වෙලා මේ තුන් දෙනා චිත්තාභ්‍යන්තරයේදී ඝාතනය කරන එක බුදු සමයේ පෙන්වනවා කෙලස් නසනවා කියලා විදර්ශනා වඩනවායි කියලා දුනාච මත් දුනාත මච්චුනෝ සේනං නලා ගාරංගව කුංජරෝ මාරසේනාව වනසන්න බටදන වලින් හදපු ගයක් වනසන ඇත්රාජයේ කුසේ ඒක කරනවා නම් යෝයි මස්මින් ධම්ම විනේ අප්‍රමත්තෝ වියස්සති ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ප්‍රශ්නයක් නැහැ අන්න ඔහු මේ ධර්ම විනේහි අප්‍රමාද වෙනවා එහෙනම් ඉහාත්ම වශයෙන්ම මේ මොහොතේදීම මේ පෙන්වන ලද මොකද්ද අප්‍රමාද පලං දකිමින් මං හිතනවා ඔබට කරුණ පැහැදිලි කිරීම වැටහුණයි කියලා මොකද අපි කරන්න ඕන කියලා අහන්න නැතුව තේරුම් අරගෙන වර්තමාන මොහොතේ තමන් කරන යහපත් ක්‍රියාකාරකම් සමග මේ අතීතයට ඉඩ නොදී මේ අතීතෙන් මිදෙන්නට එකට එකතු නොවෙන්නට සිහි දියුණු කරන්න. ඊතා ඉක්මනින් මේ ඔබේ වදයා වදකරු ඔබට වද දෙන මේ මායාව බින් බැහැර වෙලා යනවා. බැහැර වෙන තරමට මේ පෙන්වන ලද අප්‍රමාද ඵලය විඳින්න පුළුවන්කමක් තියෙනවා. ඒ බුදුන් වහන්සේ හොයාගත්ත සිද්ධාර්ථ ගෞතමින් වහන්සේ හොයාගත්ත පරමාර්ථ බුදුන් ඒක දකින්නට බුදුන් දකින්නවා කියලා කියනවා ඒකයි ධර්මයේ දකින බුදුන් දකින නිවන් දකින කියලා කියන්නේ මේ තුනම එකක් නිසා අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතයේ ශ්‍රණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගනිමින් බෝසත් මිනිසුන් හදන සමාජයක් තුළ චිත්තසංතානගත දුක තුනී කර ගැනීම තුළින් සමාජගතත් තුනී කර සමාජගත දුකත් තුනී වෙන්නා වූ සමාජයක් නිර්මාණය කිරීමේ කොටස් කරුවෙක වෙන්න ඔබට මෙම අවබෝධයේ හේතු ආසනාව වේවායි කිනු සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනෝ මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා අරමුණු අතර 2022 ජනවාරි මාස 10 වන දින 84 වන ජන්මදිනයේ දුනා වූ සුවිනිතා කුමාරප්පිරිම ආදරණීය මෑණියන්ට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවය පිණිස ආශිර්වාද කිරීම පිණිසම ධර්ම දානය කරනු ලබනවා මේ උතුම් ධර්ම දානින් ජනතවන්නා වූ පුණ්‍ය මහා කුසලෙන් ආදරණීය මෑණියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සැසඳ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ධර්මස්සෝණේම මගේ නමින් ධර්ම දේශනාවක් විකාස වෙනවා නේද මම ධර්ම දානයක් දුන්නා නේද කියලා සැනසෙන්න හේතු වේවා පෞරලයේ පරසෙපත් සියලු ඥාතීන්ට මේ උතුම් කුසලානි සංසය අවශ්‍ය නම් අනුමෝදන් වේවා භගවන් සුපත් වී ඉක්මන් භවයකදී මිනිසත් බව ලබා අනුගමනී ප්‍රතිපදාවක් කලින් ඔවුන්ටත් මේ බුදුන් හමුවෙන්ට ලැබේවා ගරු දේශකයන් වහන්සේලා සුජීවස් සිටින පෞලියේ සියලු දෙනාට ධර්මාශ්‍රය කළ හැමටත් නිතුක් නික සුවපත් භාවයේ පිණසත් උතුම් චතුස්සත්‍ය අවබෝධයේ පිණසත් මේ උතුම් ධර්ම දානයේ හේතු ආසනාව වේවා
ඔබගේ යහපත් බලාපොරොත්තු සියල්ල සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.